ේ ඔන්න ඉති බාදවසේ ඩියඩො කෝ රූපහහි ලාස්ට්‍රෝම කරගන ඔොලන්ගේ ලල්ද පා විල්ලද. නොද වගේම ගුණයිෙන් පෝෂනීන් පිරිපුන් සමාජ සඳහාදායක වන සන් සමපෝෂ අපිත් එක්ක මේ වැඩසටහන පණගන්නවන්න අපිත් එක්ක සම්බන්ධයවා ඉතින් මොකටද සම්බන්ධ වෙන්නේ නැන මීර අපේ ශි්ෂත්ත පන්තියට. මන්දස අද කෝචියයක්ක් වයන්න ඇස්ටලයි නොකදවන් මේ කෝච්ිය කියලක චාමිදස කියන අද ඩගොඩක් රන්න සේනවස කොහොමද කරන්නේ ම කිව. අපික්බටර නෑම මොකද පේදල පුතාලට මේ ය එක බලන්න පුළුවන් ඩවන් ෝඩ් කරගන රකෝඩ්රන බලන්න පුලුවන්. එකන්ද චාමන්දස අප ඉක්නටමයන්. හැබ එක හමාරට සමපෝෂ දින දරු දවසේ පැනය හනවා අප එතග ඉක්මනටම යම. ව ටරනස අදක්ර හේතු තමයි පහග දස් ර ාවට ල ප්‍රශ තය ො <laughs> so 나중에, ු පශවත කොටසු හැ තුර ච කොටස ශෂම් පරිසරය කොටස සාකච කරන ගොඩක්දේවතියවා ගනකිීපයක් හදනතය නිසා තමයි මකිවේ. ක් ක්මනට ම ලන පහස දවට ක්ම ට ක්මට රගන රගෙන ම දන්න න දවල් අමරු පහස දැ න තර චුට් රම පටන්ගමන ප ප්‍රශ්න හ ව කර වචන ේනවා පල වචන පතේ ටේබ ේබල් කියෙන වච්නේ තකට අඩුවකර වෙන්න ඒ අකර ඒලං වන රෙන්ජ පලන පුත ඔරේජ් ලනකොට ලග න්නන අකරම කක්ද. ඒර. ර E. හරි හොඳයි ඉලං ප්‍රශ්නයටයමු පාධකන ඉගලිසි ච කල අර්ථය සිංහල ලියන ෙන ේ බලන්න ලිස් ඩෝ හෝම්වර් පලිස්ඩය හෝම එකතකොට කොමද අප කිය පලිස්දු ෝම ල කරුණනා කර ඔබේ ගෙදර වැඩ කරන්න පලිස්ද හෝම කරුණාකර ඔබේ ගෙදර වැඩ කරන්න හොයි ශ හ හුයි ශව හොයි ශව හෞද කෑ ගහන්නේ ගහන්නේ කවුද උතර දෙක රිකුද කෑ ගහන්න එමනතං කෑ ගහන්නේ කවුද ප්‍රශ්නාර්ථය කවද කියනෙක් මුලටාවත් අගටාවත් ප්‍රශ්නයක්වෙන්නේ නෑ දහතුමෙන් ප්‍රශ්නයට යම අපි බාධන ඉග්‍රීි භාෂාවෙන් කියනකර ඉංග්‍රිසික්කු ලිය දක්න රුණාර මට සවන් දෙන්න කරුණාකර මට සවන් දෙන්න කරුණාකර පලිස් මට සවන් දෙන්න ලින්ටමී එන අප වචන වචකවා කියලෙන පුතෙක හොමද ලස් ලටමලි ලටම ඊළඟට අප යනවා හතරනි ප්‍රශ්නයට පාස්ථන් දෙමළවාගේ අර්ථය සිංහලිල්ලියන කෙනවා උංගල් පේරෙන්න උංගල් පේරන්න. උංගල් කියන ඔබේ පේරෙන්න්න නම කුමක්ද මෙ දන්න දෙවල් හරිම පහසයි. උංගල් පේරෙන්න්න ඔබේ නම කුමක්ද ඉලං ප්‍රශ්නයට යම් බලන කුතේ පහ දැකිනවාගේ දෙමලින් කියෙනාකාරේ සිංහලල්ලියන්න. මගේ වයස අවුරුදු දහයයි. මගේ වයස අවුරුද්දහය කොමද කියන්න ෙනම් එන්නදු වයද පත්තු. නැද කිය න මගේ වයද්ද වයස පත්තු දහයි. එන්නද වයදද පත්තු. හොඳ හිළ ප්‍රශ්නියටයාම පොදපළ සුරකකිමිය මාත්‍රකාරත වාගේ පහකිලියන්න තියෙනවා එනිසාමේ අපි රචනා මාත්‍රකාව චුට්ටකට පැත්කින් තිෙලස පිට වෙලාවා ද නිසාම රජචනාව ලියනවා වෙලාවත්තේක බල රචා ත්‍රවා චට්ක්‍රැි. නතර කල ප න ේ මාතරග සර මාතතුරකාව අපේ වෙලාවත්ේක ය චුට්ටක් මේ ද තිය ලලා ල ල ට ප්‍ර් හිස්තන් මද පිළිතුරු ලියන පුතේ බලන්න පලවෙනි සංඛ්‍යාව සංක්‍යාවකුරින් ලියන තින කියද මේ සංඛ්‍යාව අපි කියන කිය කියලද හැත්තෑ තුන්දහස් තුන් සිය හැට හත හැත්තෑ තුන්දහස් තුන් සියය හැට හත අකුරෙන් ලිවම සංක්‍යාව ලිය වෙන්න එහමයි. ඟ ප ශ ලන්න කොට තුලඇති සංක්‍යාවලින් සෑදහ විාලත්ම සංක්‍යාවලියන්න කට තුළ තින සංක්‍යාවලින් හදන්න පුළුවන් විශාලම සං්‍යාවලියයන්න කියනෙ කියන්නේ න එතකොට මේ තින සංඛ්‍යාටක බලපුතේ පහ හතර හය අට සහ එක එකකට ශාලම සංකයාව හදරන්න අප ඉස්සරහට ගන්නවන අට ඒළඟට ගන්න හය හිළඟට ගන්න පහ ඊළඟට ගන්න හතර ල්ළඟට ගන්න එක හෙන ශාලම සංක්‍යාව හදලන ොද තේ අසූ හය දහස් පන්සිය හතලිස් එක. අසූ හය දහස්. පන්සි හතලස් එක තමයි මේකින් හදන්න පුළුවන් විශාලම සංකයපදන්න ගන්වලට ලකුණ දෙක බැගින් හම්බේන අපේ දරුට නිසා ගනිත තැනක්කතු අරදගන්න එපා ප්‍රශ්වතයෝඔබ දැන් ියල ඉවරයි එනිසා අපිතක්කතු ඉක්මට මාකරෙන මාකරෙන යන්න මොකද පරිසර පශ්යක් මත වැඩපුර කතාරතිය නිසා මන්ක්ට යන හොඳ ල් ප්‍රශ් බල අප. දැ ෝම සක හිද ාබ ක්ම අපි ති අපි පාචක්ක සංකවර් දක් තියනවා ඒ සංකයාවර්ග දෙක තමයි ෝම සංකයා සහ හිදදු අරබි සංඛයා කියෙල කියෑන. මේ තයනෙ රෝම සංක්‍යයා දෙදන් අපිඒ එක හරෝම හිදදු අරබි සංක්‍යාවට කියෑන කියද දහයයි. තව එකතුන වI එකෑනේ හයයක් එනම් දහයයි හය කියද පුේ දහස්සයයි. උත්තරවෙෙන කියද දහස්සය. ඉළඟක xක් කියයන දහයන. අක් කියැන කියද නමේ හනම් Xx දහයයි නමය කියද පුටු. ද නමයයි හරිනේ හරි හි ප්‍රශ්නයටය බලන්න රූපයේ දහයින් දෙකක් අඳුරු කර ඇත බලන්න මුළුරූපය අදු කල් තියන උපතේ කොටස් දදායකට මුළුරූපේ බෙදල තියෙනවා ඒක දහයින් දෙක අඳුරු කල්ල තියෙන. එතකොට අපිට කියන ොමොකක්ද මෙහි පහෙන් තුනක් වනසේ අඳුරු කරන්න කියලා පහෙන් තුනක් වනේ ඕන ප තති චට්ක් බල ඕන බලන්නපති බඩ් එකක දහා ැගත මුළු රුපය අඳුරු කල්ල තියන්නේ දහයින් කියයක්ද දහයින් දෙක අඳුරු කල්ල තියෙනවා ලරූේ හයිදක් අඳුරු කල තියනවා. එතකොට අපිට කියනවා පහෙන් තුනක් වනසේ අඳුරුකරන්න දැන් වැඩේ තියෙනමකක්ද පහෙන් තුනක් වනසේ මෙන්න මෙතන් දී අපිට ුවමනාවෙනවා පුතේ මොකක්ද දහයෙන් දෙකක් අඳුරු කරලා තියෙනවා එය තවත් පහෙන්ද පහෙන් තුනක් වනසේ අඳරු කරන්න ක කියලෙ කියන් එතකොට මෙන මෙතන්ද අපි උපයව කරගන්න මොකක් දර තුල්්‍ය බාගිමනතන් සසාමාන භාග කියන පාඩම්. එතකොට දහයිෙන් දෙක මේක හරය කියද දහයයි. මේක හරය කියද පහයි එහෙනක් මොකද කරන්නේ පහට තුනනං අපි හොයා ගන්න ඕන දහයනං කියක්ද එතකොට මේ දයින් හරය දහයි බවට පරිවර්තනය කරන්න මොකද අපට කරන්න මේක වැඩි කරන්න වෙන පුතේ දෙකින්. අපි වැඩි කරම දෙවරක්තුන හයයි පස්සරත් දෙක දහය එ දහයිෙන් හයක්. මේ නොක කියන මොකක්ද පහෙන් තුනක් වනසේ අඳුරන්නේ කනෙ එක අදහසහෙනං. දහයින් හයක් බාට මේක පරිවර්නය කරන කියනික මේක කිය හ දහයි හයක්බට පරිවර්නය කරන්න මොක්ද කරන්නනි තව කොටස් හතරක් මෙ මේ විතිර අඳුරන්නවන තවකොට අතරක් අඳරු කරපුවාම දහයින් හයක් වනවා. එවිට අඳුරන මෙති ගොට භගයක් ලෙසලියන්. එත ගොඩ දහයින් හයක් අඳුරු කලනං අඳරු කලනයපුතේ කියඇද දහයෙන් හතරක්. අන්ඳුර කර නොමැති ොටස දහයින් හතරක් බවට පරිවර්තනය වෙන. පැහැදලනේ හරි. ඊළං ප්‍රශිටයම පෙරෝ දහතරොමින් පිරත්තු බස්රතයක් ගමනන්ටද ලංඟායේ. පස්වරු තුනයිප හතලිස් පහටේ. එතකොඩ ගමනන්තේයට ගත කාලෙ කොච්චරද ක කිය හනවන. එතකොට බලන්න මොද වෙලා න කිය. මරරාතේ ගම අර්මාණ ක කියරද ෙර ස ග නන් ග පස්සර තුනයි හතලිස් පහටන එතර අපට කරන්න වෙනීම ද ුතේ හර ගමනවසාහන කරපු වෙලාව ගමටන්ගත් වෙලාව අඩු කරගන්ඩ වෙනවා. නේ ග අන උටරන්න වෙන. එකට හින මද කරන්න වන්නේ. අපට මේ තුනයි හතලිස් පහෙන්. තුනයි හතලිස් පහින් අඩු කරන්න වෙන. පුතේ කියද දහයයි තිහා දහයි ඇතිහා කඩු කරන්න වෙන. තුනයි හතලිස් පහින් දහය ඇතිහා අඩු කරන්න වෙන. මෙ මෙතන් දිී පුතාලට අපපු ප්‍රශ්නයක් එන මොකද ප්‍රශ්න තුනයි හතලි පහින් දහය තිහ අඩු කරගන්න සාමාන ක්‍රමීට බෑ එහන අපි මොකද කරන්නේ. මෙන්න මේක පුතේ පරිවර්තනය කරගන්න ොමන වෙලා බවට ද සම්මත වෙලා බවට එමනතන් පැ විසි අතර ලා බවට එමැත්තන්. ජටලලාබඩට පරිර්නය කරගන්නවා. එහෙනම් තුනයි හතලිස් පහ කියන එක සම්මතවෙලාෙන් කිවෝත් අපි කොහොමද කියන්නේ. පහලවයි හතලිස් පහයි හතලස් පාඒ සම්මදරලාග වත් පහලා හතලස්පා අන්න දැන් අඩු කරන කියදද දහයයි මිනිිත්තුු තිහක්. දැන් ලේසි. අපි අඩ කරමු පහෙම් බින්දුවක් පහයි හතනනිතුනක් එකයි පහවෙන් දහ අඩු කරපුුවම කිය පහලවෙන් දහයක අඩුක නොනේ පහෙම් බින්ඩුවක් පහ තකට මේක ගි තියනොචරද පෑය පහ මිනිිත්තු. පහ ගමට ගතව මුු කාලය කොච්චරයිදපුතේ පැය පහයි මිනිත්තු පහලවක්. ඊළඟ අපිට කියනමොකද ගමනනාන්තෙට ලඟව වෙලාව සම්මත වෙලාමවිල්ලියන් හත මනනාන්තයට ලඟා වෙලාව තුනයි හතලිස් පහනි ගමන්ේ ළඟ වෙලා පසර තුනයි හතලිස් පා අන්න පස්සර තුනයි හතලිස් පහ සම්මත වෙලාවං කිවම කියද උත්තරෙපුතේ පහලවයි හතලිස් පහයි එතදි අප අපි දැන ගණන වැදගත්යමක්තිනවා ඒ තමයි අපි දැන් පැයිකන වච නිමුටලිය එනහ පහලව පෑහහා මිනිත්තුවයෙන් කරන්න තිද් දෙක් තියෙනවා. හතලිස් පහ මෙන්න මේ විදයට ලියවම හරි පහළවයි හතලිස් පහ සම්මත වෙලාවෙෙන් ලියනො පැහැදිලිනේ හඳයි එළඟ ප්‍රශ්නයට යමු පියෙක් තමා සත මුදලින් තුනෙන් එකක් පුතාාට දුන් අතර ඉතතිරයෙන් දෙකෙක් දරදුන්න්නේ පියාසත තුරු දරපියා පදහක්නම් පුතාට ලබාදු මුදල කියද හරිම සරල වැඩක් න පුත මේක කරන්න මේ වගේලාට අපි කරන්නන්න මෙහෙම වැඩක් බල අප බල මෙ මේ හදාගන් ලේසි ක්‍රමේ පියෙක් තමාසත මුදලින් තුනෙන් එකක් පුතාට දුන් අත. තියෙන් දෙෙ එකක් දුවට ද නේ පාස ත ද පිය පන්දහක්න පු තාටහ දුවට ොද මුද ෙක ද මේයාගේ තින සම්පර්ණ මුදල. මේ සම්පෝර්ණ මුදල. මේ සම්පර්න මුදල එයා බෙදුව කොටස් තුනකට මෙන්න මෙහෙම. මේ විදර කොටස් තුනකට බදෙනවා. කොටස් තුනකට බෙදලා තුනෙන් එකක් දෙනවා කාටද තුනෙන් එකක් දෙනව පුතාට. තුනෙන් එකක් දෙනව පුතාට. ඊට පස්සෙමකද වෙන්න ඉතිරියෙන් දෙකෙ එකක් තන ො පා ො ොටස තිර. කොලපාට කොටස දෙකන්නේෙ එකක් ඒ කොටස් දෙක්ගේ නොද කාරද දුවට. ඊට පස්සේ අපිට කේවා තාත විරුණ කොච්චරද රුපියල් පන්දහක් ඉතිරි රුපියල් පන්දහා. එතකට අපිට පේනවා සමාන කොටස් තුනකට බෙද තියෙනවා එක කොටසක් රුපියල් පන්දහ ඒගේ කොටස් දෙක් තියෙන. හ දුවට රුපියල් පන්දහයි පුතතා රුපියල් පන්දාහයි අපේ හේ දටහපුතා බදන් දලගේේද ක කියලා හ හන දටහ පුර ෙදන් මුද පුති රපියා දස දහසක්න රපියල් දස හක් දෙනට ෙදල දලතියෙන හරි ලේසි නේද. හම සල්ල ප්‍රශ්නිස ගත හරි හිළ ප්‍ර්යටයම අදන්ටෙට වඩියක් වදනතුේ කෝචිවගේ යන අන්න අපේ දරුවන්ටන ඒගතමයි හළට බලන්න උතුර විශාාවට මුල්ලලාසිනයක වට බාගයක් දක්නව පැත්තට හැම දැන ොල්ස ත ද ලන්න අපි අර දිශා සම්බන්ධ ඒත් කතාර දිශා මතකතියාගන්නත් අලුත්තකක් මංකිව දරුවන්ට නේද උස රගෙන ඇට ගිල? ඒ නිකක් බාාවගේ කියලා කියන්න කියල නැකවේ ශා මතකතියයාගන්න එතකොට අපිට කියන මොකදද මෙන දිශාටික. අපිට කියනවා මොකක්ද උතුර දිශාවට හැරි සිටි නායෙක් උතුරද උතුර විා මුූලා සි නයකොට ාගයක් තමගේ දකුණුවත පැත්ත. එත දක්ුණුවව තියෙනකොයිද මේ පැත්තෙන පැත්ත වම්මත යාගේ දකුණුවත මේ පැත්තේ එහමන ඒ නිසාමකද වෙන්නේ උතුර විශා මුූලාසිනට ාගයක් තමගේ දකුණුවත පැත්ත වට භාගයක් සම්පූර්ණ වටය මේක. මේඒ ගේග ත හැර න මු සි ිශාක බති තුරට ප්‍රතිවිරද ශාමකක් දක්ුණ තුරට ප්‍රතිවරදධ විශාද ත මද ශාව දක්ුණ දිශාව. අපි ළඟ ප්‍රශ්නයටයම බලන්නවෙලදෙ න්න අම්බගේෙන් හතරෙක් නරක්වේ ඔහුගෙන මුලු අම්බගේෙ ි ගනවන්නේ අටස හතේෙක ඔහු සතු හොඳ අම ෙඩි ගන්නන කියෙද බලම එක හදාග හරි ලේ මේ ගන හදර ුත චක්ච මර රක් නම සරලව හදා ගන්න පුුවන්. වෙලෙන් දෙගෙන අම්ඹතෝගෙන් හතරෙන් එකක් නරක්වේ. හෙක්නරක්වෙලා හරිටම හතර බෙදල කෝඩසක්. ඔහු ෙන මුලුවන්ිටිගන්ටස හතලියයි. එහන මුකද කරන්න වටසය හතලිය අට සය හතල කොච්ච නක් වුණාද හතරෙන් එකක් එහ මොකද කරන්නේක බෙදාගන්න ඔපුතේගේටද හතරට හතරවරක් බෙද අපි හතරවරක් දෙකයි අටයි අටන් අටක් බින්දුවයි මේ හතරගේ නොම්මතන්ට හතට හතරේවා එකයි හතරවක් හතරයි හතරින් අරා බිදුවයි අන ිින්දුවයි දෙසේ දහය. න නක් ච ප්‍රමය කොච ැද ත සිේ දහය ැම්මකදරන්න න. අ අටසිය හතලිහෙෙන් අටසිය හතලිහෙෙන් මකද කරන්නේ නරක්වෙච්ච දෙසිය ද හය අඩු කරනු. අටසියහතරින් නරක්වෙච දෙසිේ දහය අඩුකරන්න බින්දුවෙන් බිින්ඩුවක් බිඩුවයි හතරෙන් එකක්තුනයි අටන් දෙකක් කියද හය හනම් එයාසතු හොදාම්මගෙඩිගාන කියෙදපුතේ හයසිය හයි හොඳම් ගෙඩි ාන හයිසිය යහයි හිලා ප්‍රශ්නයටය ිෙක් හ දර පමා ශා ාන තු ට ාජන දග දරමාණ හර ෙස ක් ුති අමාර ගණක් නෙමයි. එක තියනවාවපුතේ කොච්චරද මිලීට එකසය විස්සක් මිල එකසිය විස්සාක් කඩංගු බෝතල් කියයක් තියෙනවද හයක් තියනවා. එනම් එකසය විස ඩි නොපුටේ කියෙන්ද හයි වැඩිකරමු හයර බින්දු බිින්දුවයි හවරද් එක ො හහිදකි තුරෙනවා එකක් හයරක්ක හය එකයි හයි මිලටර. හත් සිය විස්සක්කර ාන තියන මුල්දිය ප්‍රමාණය මිලිලීටර හත් සිය විස්සක් මිලිටර හත් සියය විස්සක්. අපි ඉළඟ ප්‍රශ්නයට යනවා. මෙම ගනවස්වේ මුහුණත් හා ධාර්ගන අතර වෙනසේද කියලා හනෝ.න මුහුණත් හා ධාර්ගන අතර වෙනැි දන්න ඕනේ මේ ගණනවස්තුම කද පුතේ මේ කරැපි කෙනවා ගණකාබයක් කියලා. ගණකාබේ මුහුණත් කිය තියෙනවාද. ගනකාබේ මුහුණත් තියෙනවා හයක් . ඉළඟට ධාරකයත් තියෙනවාද. ධාරතියනවා දොල හක්. ඒ තවතිනොනවාද ශීර්ෂතියනොක කිය අද ශීර්ෂ තියෙනවා අටක් න එනම් මුහුණත් හයයි ධර දොළහයි ශීර්ෂ අටයි. මුහුණත් හයයි ධාර දොළහයි ශේර්ෂ අටයි. එන වෙනස කියද දොළහය හය අතර වෙනසකේද පුතේ හයයි දොලහයි හතර වෙන දක්ස ලා ල න ප ලා බල. ඒ තැ ඔොල බලාපොරතුවෙන් ඇතින සම්පෝෂ දිලන දරුව දවසේ පැනය ැන ඉත පොඩ්ඩක් බලාපොරත්තුයගෙන් අපේ වැඩිපුරාධවධනයන්න ප්‍රශ්නික ඉමන ඉවර කරන්න හොඳදයිස. හයි එන පත ලඟ ප්‍රශ්නටය අම. හදක්න රපේ රජකෝන කියයක් තියනවද ක කියලා හන පි දන රජකෝනයක් කියන මක් කියලන රජකනයක් පට හොග ද ප දන්න ෙතර පහදක්න රූපේ රජිකෝන කියයක් තියනද කිය හ බලම මේ රජකෝන කියක් න රගන්න පුළුවන් පල රජකෝනේ තියන මෙතන ෙව රජකෝන තියන මෙන මෙතන තුන් රජිකෝනේ මෙතන හතර රජකෝන ත හමගේ තියනපුතේ රජකෝන කියයක්ද සම්පන රජකෝන හතරක් මේ රූපේ දකින්න පුලුවන්කම තියන. ඊළඟ ප්‍රශ්නයටයම. ගම් හත්ය ගම් ිලෝගම් හයි ග්‍රෑම් ටසය පණහා කඩු කරන්න ඕනන අපි අඩුකරන්තිය පුහ කොමද පුුතේ කිලෝගම් ග්‍රම් අඩු කිරීමක් නේ තියන්නේ කොච්චරයිද කිලෝගෑම් පහළවයි ගෑම් හත්සයෙන් අඩුකරනවා කිිලෝග්‍රෑම් හතයි ග්‍රෑම් අටසිය පණහක්න දැග්‍රම් හත්ස පන ග්‍රෑම්මටසි පහහා කඩු කරගන්න බෑ එනිසා මකද අපි කරන්නේ මේ පැත්තිෙන්ි කිලෝග්‍රම් එකක් මේ පැතර ගන්ඩ වෙනවා. පැති කිලග එකක් මේ පැතර ගන්නන කිලගම ගහ් නමම් කියද ග්‍රෑම්ම නම් ග්‍රෑම් දාහක්. එතකොට ඒ ග්‍රෑම් දහ කියන්නේ ඇත්තට මන මෙතන ග්‍රෑම්ක් දහ සත්සියක් තියෙනවනේ ග්‍රෑම දහ සත්වියක් තියන එන අපි අඩුකරම. බිඳුවෙන් බිින්දුව කඩුනම් කියද. බිින්දුවයි මෙතන දහයි පහ කඩුකරපුවාම පහයි දැම් මෙතන තියෙන කියද. අපි එකක් ගත්තන හයයි හය මේ පැතිගතක නම් දසේ දසයෙන් අට කඩු නම කියද. දාසි හට කඩුනම් අටයි දැන් මෙතන තියෙනෙබුතේ කියද දා හතරයි දාහතරින් හතා කඩුුණාම් හතයි නං උත්තරවෙෙන කියද කිිලෝග්‍රෑම් හතයි ග්‍රෑම් අටසය පනහයි කිිලෝග්‍රෑම් හතයි ග්‍රෑම් අටසය පනාහ අපට උත්තරේ විදියට ඇබිෙන ිලෝග්‍රම් හතයි ග්‍රෑම්ටසය පණහා කියීල ප්‍රශ්නයට යමු. මීට හයක්දික වයරයකින් මීටර දෙයි සටිමීට හතලික් අපා ඉවත් කළ පසු ඉතිරි කොටසේ දිකොච්චරද කියලනයහන්නේ ඒත් එහෙමන මීටර සටමීටර අඩු කිරීමනේ එතකොට මීටර් හයක් දිගයි. මීටර් හයක් දිගයි. ඊට පස් එමකද වෙන්නේ මීටර් දෙකයි සටිමිට හතලියක්ක් පපලයික නවා මට එකයි සන්ටිට හතලයක් කප්ලයින්කන අරගේමයි සරල විදිට අඩු කරන්න. අඩු කරම අප බිද හ ඩු කර ෑ නි මීටරක් පැතර ගේ ො ිරක් ඇතර කියද න්ටිට නම්. සීයක්න එන සියෙන් හතලහ කඩු කරන්න තියෙ ිින්දුවෙන් බිින්දුවක් බිඩුුවයි දාහන් හතර කඩුනම කියද හැටයි දැන් මෙත යන මිටේ ක අපය පැත ගත්තකරමති මට කියත පහයි. ඒ පහෙන් දෙක අඩුකරපුුවම කියද පහෙන් දෙකක් අඩු කරන්නවා උත්තරේ කියද මීටර තුනයි සිමිට හැටක් ඉතුරෙනවානේ මීට තුනයි සන්ටිමට හැටක් ඉතුරුවවා. ඊළඟට බලන්න පහත් දැක්කන අසම්පූර්ණ බිල්පතකේ පහත් දැකිනි අසම්පූර්ණ බිල්පතකි එහි, සම්පර්න කරන කෙන බලන්න පොත්හයක් කරර්ගන තිනව එකක් රපියල් තිස් පහ බැගින් තිස් පහගඩනුපියල් දෙසය දහයයි මකන එයා ගන්න කොච්චරද දහයක් එකක් පහ බැගිින්. එන දහවරක් පහයිනේ දවරක් පහ කියදපුතේ පණහයි. දවරක් පහ පණහයි. ඉරඟට පැන්සල් එයා අටක් කරගන තියවා පැන්සල් අට අරගෙන තින රුපියා එකසිය විස්සකටන එන එකසි විසටක් බෙදුවම අපට එකමිල ලැබේවි. එකසි විස බෙදන්න පුතේ අටෙන් කියද. පහලවයින රුපියල් පහලවයි මුළු මුදල එකතු කරගන්න දෙසිය දහයයි පණහයි එකසි විසයි එක තුනම මුළු මුදල නවා අපට කොච්චරද රුපියා තුන්සය අසුවක්. රුපියල් තුන්සය අසූවයි අරනේ හා ඊලක ප්‍රශ්නයට යමු දැන්ඔන්න අපිට කතා කරනති න පරිර ප්‍රශ්න ික. මේ පරිස ප්‍රශ්නක එ මං ොඩ වෙලාක් ත්ත පුතේ වැඩි පුර ග ොක් හද වයි පි චි ඩෝ ිේෙු ලන්න. තිස් එකේෙසි හැට දක්වා ඇති එක්ෙක් ප්‍රශ්නයට සුදුසූ පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරා ගෙන ඊට යටටිින් ඉරක් අඳන කියලා කියනවා. තිස් එකේ සිට හැට දක්වා එතකොට මේකේ තියෙන ප්‍රශ්නවලට සුදු පිතුර තෝරගෙන යටටින් ඉරක් අඳන්නන කියලා කියනව පුතේ බලමු අපි පලින් ප්‍රශ්න පිට දෙන්නේ කොහොමද මදුරුවන් පලවාහැරීම සඳහා යොදාගන්නා ශාකය. මදරුවන් පලාවාහරම සඳහා යොදාගන්න ශාක අපි දන්න අතීතේද පුතේ දැන්නගිත අපි මදරුවන් එවාන නේ ටරනස විද පපක්‍රම පාචිකන්ව වනන්නේ මදුරුෝොයිල් පාවිච්ිකන්නවා විද උපක්‍රම පවිචිකන හැබ යි සෞඛ්‍යරක්ෂිත තත්වය පිළිබඳව වනක ප්‍රශ්යක් යනව වනන්නේ ඒ දැල්ලීම සිදවන පට හනයක්ක් සිද ෞක්‍ය පැත්ති ොහ ප්‍ර්නයක් ව පබලන කාරන කොහමුණත් මදරුවන් පලාවාහරින් අතීතයේ දමිනිස්සු රසායනික දවත් හමත් මදරුකෝයිල්ලක යිකිසියක් පාවිචිකරන. ඒ වෙනුව ඒකටේ මන පවිචිකරි මහරය ජුරල පිලිසීම කර ජුල පිලිසීම කරම ඒ ගන්දයට මදරුවෝ ඇතට ගිය ඒ වගේම අතීතයේදී තව දෙයක් තිබුණ මොකක්ද මදරුවන් පවවාහරමිද දාගන්න ශාකයක් තිබුණ මොකක්දේ සාක ඒ ශාකය තබක්පේ මොකක්ද මෙන මදුරු තලා කියන ශාකය මදුරු තලා කියන ශාකයක ගිනිගොඩට ගිනි ගොඩක් ගහලා එමන ැන් ගිින්දරටික් දාලායි මදුරු තලා ශාකයෙන් ගස් දෙක් තුනක් අර ගිනි ගොඩට දාපුම ඒකෙන් එ දුමට මදුරු පලවාහරන්න පුළුවන්කම තිබුණ ති නිසා ශාකය තමයි මදුරු තල හැබැයි වැඩේ තියෙන අපේ දරුවෝ නරක ඩි බිය සල්ව ිය දර ත හන්තලාලකන ශාක දැකලන සමහට නග්‍රීන් මේ අප නගරේ න්න දර දක දනට ගමන අප දරුණන බොහෝදන ශාකහතරම අදුනු ඇති. හැබැයි ප්‍ර් යෙ සහට නගර ඉන්න දරුවෝ මේ ශාකටික දැකලනෑ. එතකට අප වැ දර දර ග දර තරක්න මේ නග්‍ර දර තරක් මේ ඩ ක හ න ම කල්පන කරමේ පරිසරය විශය කොටසේ තියන. හර ත්තරට දක්ලනති සාක දකලනැති රිතතිවාගේ සල්ල පුතාට අද පෙන්න්න මං උත් සහ කන්න. තින් බලන්න මෙන්න පුතේ ශාක හතර. මේ තියෙන්නේ මොන්රකුඩිම්බිය කියන ශාකය. බලන් මේති ොන්ර ගුඩිම්බින ශාකය මේ තියෙන්නේ සැල්වීය ජලයේ වැඩෙන ශාකයක් ඉක්මනින් ව්‍යාපත වෙන ශායක් ජලය සාමානව වැව්ලගේ මොනදංුඹරෝලගේ ඉක්මනින් වේගෙන් ව්‍යාපවන ශාකයක් කිිරම අපි සලකන්න මොකදද සැල්වීනියන ශාකේ. ඟට බලන්න මේ තියන්නේ හර අපි කියපු මදුරු තලාකන ශාකය මදුුරු තලාකන ශාකය තමයි මේ තියෙන් හරි ඊළඟට බලමු මේතියන්නේ අපර කලින් කියපු හුළන් තලා කියන ශාකයද එන උොන සාාතර හරිනි පුතේ මේ තියන ොන් නොකුඩිම්බිය මේ තියෙන්නේ සැල්වීනියා මේ තියෙන්නේ මදුරු තලාකන ශාකය මේතිය හුලන් තලාක කියන ශාකයේ පැහැදිලිනේද හ හත් ඊළඟට ඊලන් ප්‍රශ්නට යමු බලන්න සත්වම ොහෝ ශාකමය හාරයක් නොවන්නේ. සත්වමය හෝ ශාකමය ආහාරයක් නොවන්නේ කියනේ හන්නේ අපි බලමු එතවට කෙසෙල් කිරි මීකිරි ලුණු. දැම් බලන්න කෙසෙල් ලැබෙන්නේ කොහන්ද ශාකයකින් කිරි ගහකින්ද. නෑ ඒක සත්වමය ආහාරයක් නේ දෙැනුන්ගෙන් දවාගත්ත කි වන්න පුළුවන් එමනටතම් දවාගත් කිරවෙන්න පුලුවන් ඒ සත් එග්‍ය ආහාරය සත්ව හාරයක් මී කිරි න සත්ව හාරයක් හැබැයි ලුණු. ශාකයකින් හෝ සතිකුගගේ ලබාගන්න ආහාරයක් නෙමේ එහ ම්ොකද දෙවන් අපි උත්තරරි හැට සලකුණ කරන්නවෙනි පුතෙමකක්ද ලුණු කියන ආහාරය සත්වමය ශාකමය ආහාරයක් හෝ සත්වමය ආහාරයක් නෙමේ. නේද. ඊළඟ ප්‍රශ්නයට යඇමු බලන්න අපි මෙන පුතේ ඊළඟ ප්‍රශ්න. දරපත් ො දවයක්ව වන්නේ ප්‍රශ්න සරයිප පොල්ල ැිකෝම පොලින් කඩදස අපි දන්නවාන පොලිතින් පරිසරට එකතු කරන්න පාගේර අපි නිරන්තරින් පනිර දෙනවා නද ඒක දැනගෙන ේස්කල්ට පොිතින් ගෙන යන්න න්නේන මේ ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියවනන්නේ එකට හේතුම ගම පොලිතන් පරිසරට එකතුනනාම ඒ දිරපත්වවෙන්නේ නෑ පොල්ලි තැබිලිකෝම් කඩදාසි දිරාපත්වයන පුළුවන්. හැබැයි පොලිතීන් කියන දේ පරිසරට එකතුනාම ඒක ලේසින් දිරාපත්වෙෙනි නෑ. ලෙසි විරපත් වන්නේ න එන අප උත්තර හටි සලකන කර නොතිමකක්ද පොලිටන් කියන ශාකය. ඉඟට බලමු එළඟ ප්‍රශ්නය කෘමි සතුන් ගණයට අයත් නොවන්නේ. මෙතන නව සතු හතර දෙනෙක් බලන්න කැරපොත් මදුරුවා කැරපොත්තා මී මස්සා මකුළවා. කවද මදුරවා කැරපොත්තා මීමැස්ස මකුළවා එතකොට කෘමි සතුන් ගනයට අයත් නොවන්නේ. එතකොට පිස්සල බලන්න කරමි සත්තු කියනන්නේ කවද කිය කුමි සතු ගනට අයත් නොවකට ොගන්න අප ඉස න්ඳරගන්නන කෘමි සත එක් කියයනනි කව්ද කියලා. අපිඉ සෙල බලමු කෘමිසතෙක් කියයන කවුද කියලා. කෘමි සතෙක් කියයන්නේ මෙ මේ වගේක් කෙනෙක්. එතකොට කෘමි සතා ගත්හපුතේ යාට අපි දැගන්නපුලන් වි්‍යක්තියන කෘමිසතේ කන්දර ගනපුල හක්තියම කදේ විදිහ ඒ විදිහ තමයිපුතේ, කෘමිසතයගේ ශරීරයේ බෙදෙනවා කොටස් තුනකට. ශරීයෙ වන කරමිසත්ක් ගත්මයාගේ ශරික කොටස් තුනකට ද මේ න පලවනි කොටස ඒ නමකද අපි කියනෝ හිෙස. මෙන මේ කොටසටිකන පුතේ උරස කියලා. ට සි න කරන මොකක්ද උලස. මේකොට සපි නම් කරනවා උදරය කියලා. පැහැදිලන්නේ එ අපි නම් කරනව මේ කොටස්සන කොමද හිස උරස උදරේ. ඇතට ඕන කරම සතගේ මෙ මේ කොටස්සන දකින්නන පුළුවන්කම තියන. ඒකොටස්ස වන දකින පුළුවන්කම තියෙනු. එතකොට අනිත්කාර තමයි මෙ මේවා හැබැයි පාද නමි මේට අපි යන කරමි සතු ගේමනවාද මෙට අපි න ස්පර්ශක කියලා ස්පර්ෂක එතකොට ඒ අප පා හටිට සලකන්න නන්නේ. එතකො එ න කර්‍රමි සත න්දරග ක්‍රේමකක්ද. හිස උරස උදරේ කලා ශරියක කොටස් තුනකට බදෙනවා සමහරමි සතුකට ඉස්පර්ෂක තියෙන පුළුවන් නැතිවවෙන්න පුුවන් ඒ වගේම තා වැදගත් කාරමයක් තිනමොකක්ද මේ ශරීරයේ උරස කොටසිං විහිදෙන පාද යුගල තුනක් යුග තුනක් යුගල තුනක් යනි පාදපුතයකී අද හයක් දැම්බලන මෙ අට තිනනි පාද හයක් නේද. ආනන්දුරගන්න පුළුවන් ක්‍රේ හෙම් ොනාද ශරීරයේ ප්‍රධාන කොටස් තුනකට බදෙනවා. පාද යුගල තුනක්ත්වයන යුගල තුනක් යනෙකී අද පාද හයක් සතකට තිනවා එහම සතක් අපි කෘම සතෙක් එක නම්රන දැම් ලනකටඒ අපි අර ගත්ත උත්තර හතර මේනකවද්ද මදුරුවවාන් ටකක් භායනක සතෙක් පුංචිවුණනාට අපි දන්න රෝග ගනාවක් පතුරුවනවා රෝග ගන්නාවක් පතුෝන සතෙක් පුංචි වනාට ලේසිනෑ කෙනකුට මර්මය පවා ගෙන දෙන්න පුළුවන්. මේනිකවු්ද කැරපොත්තා. නේ මෙ කෘමි සතෙක් මෙට ස්පර්ෂක නැති වුණට ඒ පාර්ක ක් ස්පර්ශක පාද යගල තුනක්වන එකන පාහයක් යෙන. යගේ මදරුගේ මෙ යෂ රාබන හමනන් අපේ ශරය විදල මෙ ෂ උරාබන කොටසරපි කියන සුන්්ඩාව කියල සමන ේගෙ මේක තියන සම ෙක්වා සතෙ ගත් හ යගේ පැන රාබ න මක කොට ක් න ටි න සුන්ඩාක් කිය හොඳයි හර පොත් ඒඟට අන ර ද මකළුව න ඊළඟ උත්තරමගදද මී මැස්ස. හ වද හර දර ැ ත් හැයි දැ ට වා කුම ය නොක කවද ො න්දර ගන්න ලන්නකු නි හැමකෙනගෙන් පාද යුගලතුන පා හයතින හැබයි මකළුුවගේ ද න තේ ාද ග පා ග හරක් යන පා ට උත්තර හැට සලකු රන්න ද මක ත්ර එන ක්‍රම සතු ගනට යත් නො වද මකළුවවා. කළු අනිත් න්දනම කෘුමි සත්ව ගනයට අයිතිනේ හැ අපි ඊළඟ ප්‍රශ්නයට යම්. ඊළඟ ප්‍රශ්නි කියන පුතේමකදද අතීතයේ ගම්බද නිවෙස්වල පානය ජලය රැස්කර තබා ගැනීමට භාවිතා කළේ අතීතයේ ගම්බද නිවෙස්වල පානීය ජලය රැස්කර තබා ගැනීමට භාවිතා කළේ මුට්ටිය හට්ටිය කලය කොරහා. දැන් උත්තර හතර දැක්ක හම මුට්ටිය හට්ටිය කලය කොරහා කලේ න අඳරනවන කහරි කලේ ඳුර මුට්ිය හටිය කොර හඳුර ගනිකෝමද. ඇැයි නිසා ම කල්පනා කරටරන්ස මේකරත් අපි පින්තුර ටික් දුන්නොත් මේ දරු මේ අඳුර ගනිීවිනි එනිසා අපි බාලමු අපි හඳරන දේවල්ෙන මෙන්න මේ තියෙන පුතේ මොකද හක්ිය හ පස අඳුරග තන මේ තිනෙ හට්ටිය මේකතකොට මුට්ටිය එක මුට්ටිය වෙන්ඩුව මේක කල්කාලය මේ කොා හන්න දැම් බලාගන්නකු අප පැ න් ක්ද හට කද ම කද කොරහම කක්ද කියන න පින්තුරහර දුන්න පුතාල න්දර ගන්නන ට අතේ ින කද මේ යොදාගත්තේ ජලය ගබඩා කරන්න මෙන්න මේ කලය කියන උපරන්නේ නේ කලයකන උපරන්නේ හො යිස දැන්ගතන් අපේ යොමුහම අපේ සම පෝස දිනන දරුවෝ දවස ජයග්‍රහකෝ ඒ දවසේ ජයග්‍රහකෝ කවද් කිය බලන්න දැම් ලම කෞද දිනල තිීන කියලයේ. මේ ඉන්නේ විනුජ ගම්පහැ ඉන්නවා කිත්මීය නිකවැරටයෙන් ඉන්නවා. පොතු හැර ඉන්නවා විදුමිනි. ශේනාර නුගේ ගොඩින් ඉන්නවා. චමත්ක තලාවෙඉන්නවා ඇති මේ සියලු දෙනාම ජයක හැකයෝ. හොනයි දුව පතති ැ ඉතින් අද ප්‍රශ්නය මොක්ද කියලා හිතන ඇති ේද. ස ොකක්ද ප්‍රශ්නය. ද ම ංචි සරල ප්‍රශ්න ොර ගත්ස දැන් කලින් දවසේ අපි ප්‍රශ්නයයක් දුන්න ද දවස ප්‍රශ්න අද දවසේ ප්‍රශ්නති ම යොදාගත ැන් මට කලින් දවසක මට මතකයි ක්‍රෂාන්තස මත පාට ද ම ගෙදර ගන පාඩම දහ ලාගෙන හිටේ ේලාවේ ප්‍රශාන්තසම රජධන මතක යගන පංචි ක්‍රමය කිල්ද ම රස මතකග මතක පුංචි ක්‍රමය කිය න්න මඒ පුංචි ක්‍රමේ මකද කියලා හොයාගන්න එක්ලා මං අද එකත් යොදාගෙන ක්‍රෂාන්තසය ගර. ිතාවත්යොදාගෙන මඟහනවපුති අද ලංකාවේ හතරවෙනි රාජධානය. ලංකාවේ හතරවෙනි රාජධානය කුමක්ද කියනෙ එක. නේස එනගතු අපි දරුණන් ැන් ත්දන පුලුවන්. එමනටස මංගේතන්නේ අපිට ප්‍රශ්නය පොට්ඩක් නිවර්දි කරගන්න නොන වෙනවා. අප අප ස්ක්‍රීනණයකට බලමු මොකාද ප්‍රශ්නය කියලස? ජා පහුව යාපහුව ශවීලංකාව කීවනි රාජධානයයට කියන ප්‍රශ්නය තම යද පියහන්න නමත වෙලා තිෙන්නේ අපේනං වෙන එකක් කාමු අපිසවයනම් ප්‍රශ්නයක්සාකච කරල ඊල ප්‍රශ්න න ද ඊලක බලමු නම්පුතේ ශරීරයේ රෝගවලින් නාරක්ෂා කරන ආහාරයක් වන්නේ ශරීරය රෝගවලි නාරක්ෂණමක ඒ දවසත අපි හා ප්‍රශ්නය තමයි ශර රගෙන ආරක්ෂා කරන මොන පෝෂධාර්තියද කෙනක එතකොට මම ඒදව පපුදතාට මත ඇති කිව්වා පෝටීන් වලින් ශරිරය වර්ධනය වෙනවා පිෂ්ට යදාගත්තා මේකින් ශරීරය ශක්තියල ල ි ල ශර රෝග රක්ෂක විශේෙන් විටමින අුත් පත ද ගත්ත ශර ආරක්ෂන ක ම ගේ කිවන හත අද ප්‍රශ්නය දිහට පිහනිපුතිමක්ද ශරීරයේ රෝගලී ආරක්ෂා කරන ආහාරයක් වන්නේ. හෙනම් මස්වල තියනෙ මොනාද මස්වල තියන්නේෙ පෝටීන මාල්ලවල තියනෙ ප්‍රෝටීන කොස් ගත්තොත් කොස්වල යෙන්නේ පි්ේන කොස්සල තින මක්ද පුතේ පිෂ්ටය හෙමන හීළඟටෙන අපට යඋදාගනතය ශීරය රෝගල රක්ෂකන ආහාරය වෙනනිීමමකක්ද කරට එලෝවලුවක් වෙනි කැරට්නෙ න එලවලුවක් වෙන්නේ කැරට හන් හිළඟ ප්‍රශ්නය බලමු ලියක් සුමට කිරට උොදාගනු ලබන්නේ ලියක් සුමට කිරීමට උදාගන්න ලබන්නේ කැත්ත කියත වරක් කලය යතු කැටය මොකක්ද කැත්ත කියත වරක් කලය යතු කැටය දැන් එතකොට අපි බලමු ත්තේ දයට සහගනි මොකක්ද කියලා කැත්ත කියත වරක්කල ඇතකට මේක සහර උපකරන ප ර දකල හරුපර දකල් නත අපි උත්තේ සහකල ට පස බලමු කැත්ත කියන මොක්ද කියත කියන මොක්ද වරක්ල කියන මක ඇතු ගට කියන ොක්ද කිය බලන්න ලියක්ුමට කිරීමට අප න්න යොදාගනිකත මකක්ද යතු කැටේ අඩුගර්මාන්ත යොදාගන්න උප කරනය යතුගට බලම උපකරටි මනද කියලා මෙ උපගරම අපි කියන මොක්ද කැත්ත කියලා. මේ උපකරනේ මොකක්ද කියතන මේක අපිගෙන අත් කියත කියලා. ඊළඟට උපරන තම න වරක් කල කියල පරන තරම උපකරනය පවිච්චක නවදීමම තව චුට්ටින් පෙන්න්න ර ංි වීඩිය එකක් යන ේගවටරස දිට තරනු ංචි ීඩියෝක්න වඩු කරමන්ති දගන්න පකාරන්ට පවිච්චි කරන කොමද කිය. මේ උප ර තමයි ගට ල ගටව ොඩක් න ගටවර්ග මෙතන වර් ගඩක් බරමක් මේක දිගයත්ත කියලතින මේට කටය අත්ත කියල කියන. ඒ වගේ. ද ක් ක තු ක කිය ප ච කර තක උත්ත ද ද ලියක් ොට කිරීම සඳහා යොදාගන්න උපරනයෙනමකක්ද යතු කැටේ කියන එක. දැන් අපි ඊනගට තෙරෙස මම කල්පනා කලේම කක්ද මේ අපි දරුත්ක චුට්ටක් බලන්ඩ මේච විීඩ න න ෙරෙස අපි ප්‍රශ්න හ යිමස එතකට ට ඩියෝ හදාගන්නත් වෙලා තිවා තැන් අප හන්න සම පෝෂ දින දරුව දවසේ පැනේ මකක්ද දවසේ පැනේ. ලංකාවේ දිස්ත්‍රික්ක කියීයක් තියෙනවාද. පලාාත්නමේ ලංකාවේ ඇති ජිස්ත්‍රික්ක ගණන කියද. දෙසය පණහහා දාසයයි දහයට ඔගොලන්ට පුළුවන් උත්තර එක්ක පෙත් එක සම්බන්දරවෙන්න දැන්ඉතින් වෙනද වගේම කියනවා. ගොල්ලගේ රූපවාහිණෙන් නං සබන්ධින්දයන්න පා රපවාහිනයේ ශබ්දය අඩු කරලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න එම නැතිවුණොත් අපිත් එක්ක කාලයක් එක්ක සහතාක්ෂණක ැටලු හින්දා ඔගොල්ලන්ගේ ඇමතුම විසන්දි වයි කියලා මතක තියාගන්න හොදයිස් ද අපට ඩිය ක ලේස්ති බල පුල බල පුලස දනමල්පනරේ දරු අඩුකර්මාන්තය දාගන උපකරන ගැන රු අහල තියන දන්නවා උපකරන කියල තියෙන නමුත්ඒ උපකරන පවිච්චි කලන කොමතින කාරය දන්නන්නේ විශේෂෙන් අපි දනර වරක් කලයක උපකරන සමහර වි දරු දකලත් නැව සමට පචි.

හොන්න ස හඳ විඩිය එක බල විඩිය එක බලමුුණේ අපි මේ වඩුකර්මාන්තයට අදාළ බා්ඩ සහප කරණ කීපයක් සහයඒවා පාවිච්ච කරණ කොහොමද කියෙනකාරණය මේකේ බලනනි පුතාල චුට්ටක් කොඳ ලාගන්නකු මේක දිහා. තනි ක් ස්තර හොඳ පසබම් සංගීත නතු පම් ගතු බ න වඩ මන්ත බද කරන කපයක් මේකට කියන පොලු කියත කියලා ොළ ට න පට විශාල ටික් ඉරගන්න අවශ්‍යතාලිය කො ල කිර ගනම කියලා පහැදිලෝ පෙන්න්න න ර තියන අ කියත කියනෙ කුඩාලීයක් අවශ්‍යාව න පපගන්න පුළ අත් කිය ත ලුක න්න පාච ත් කිය ප ච ර න ුඩලියක් ල්ල කිර ගැනීමන. න කිය දිගේ තු කට කියලා ට තු ට ිය ෝ ලක් ට ර අපට කියනවා. මේ ති න ඒවගේ මේ අතුටර කට යත්ත කියනෙ එක මේ තියෙන්නේ ිෂ න්න පුළුවන් තින ලක් මට ගන්න තු ට ප ්ිකක් වා. ඒ වගේම දුරල් ජන පල ඩු ගොට ක් ලිය ල් ඩුකොටසක් පාගන්න පාච්චි න, මේ ට්තු යත්ත කියලා කියනවා. මේ කියන මුළ මට්ටම. රජිකෝනී බව හා සමතල ැ ැලි සහහා පවිච කර පුළ එකකටිෙන මුළු මට්ටම කියලා මිනුම් පටය ක කියල කියන්නේ ියක දිගමැග ගඩුගරන්ත ික දිගම ගනි ශන්න වරක්ලක කියන්නේස මෙන මේ උපකරණය සමාන්තරව ඉර ඇඳ ගන්න ලියක් ගත්තත් එකක ලියක සමන්තර රික ඇදගන්න ඕනු නොත් මෙම මේ උපකරණන්නේ පාචි කරන ලළම එකක කි වරක් කළේ කියලා. ඊළඟට මේතියනෙ නියන නියන පාවිච්චි කරන්නේ ලියක් හාර්ගන් ලියක සිදුරක් හදාගන්න මනවුනොත් පි පවිචිනමකක්ද නියන කනු පකරන්නේ නියන කනුපකරණ පාවිචි කරන්න නන පාවිචකනතකො අ්‍ය වශ නයන මට ට්ට කරනය අතොලුවෙන්න්නේන්නේ නියන ාවිතාකිරීම සඳහතකොළු පාචි කන්නවා අතකලෙන් තට්ටුක න පවිච කරන්න පුළුවන් මේ තනි බුරුමේ ලියක සිදුරක් විදගන්න වමනාවනොත් ිය ොග සිදුක් ගන්න නත්හම බරම පාවිච කරන්න පුළ බුරමවාර්ගගේ පයක්ත්ව බරග දක්ම පෙන්ුවේ ලියක සිදුරක් විදගන්න මේ ප කරන්නේ පාචි කරන්න පුළුව මේ තමයි ොපන කියලා කිය ලිය සිදුව තින අතිතේෙේ පාවිච කර උපකරයක් මේක දන්න පාච්චි කරන්නේ නැහ ලියක දදුුවක් විදගන්නල මේ පකරන පන තොපනය කියලා. මේපකරන අපි හඳුන්වන්නේේ ඒ උපරණන පවිචරන ලිය සිදරුව දදිනමට ොකු දුරක් විදගන්න මේ අවගරයකෙන් උපකරන ලියයක්ක්මත ලොකු සිදරු විදගන්න වගරය කන උපකරණ පාවි්චි කරන්න පුළුවන් මේ තින අන්ඩුමටිය කාරන දෙක් කන්න පුුවන් ලියක කැනයක්ක් ගහන්න පුළුවන් ඇන ගලෝ ගන්නත් පුුවන් දෙද පැත්ම පාවිච්චි කරලා උල්ලනයන් ගහන්න ගලවන්න මේ රන දෙකම කරන්න පුළුවන් කම තියල් මේ තියෙන ස්කරප්පු යන ස්කරප්නන පාවිච්චි කල්ලා අපට ඉස්කුරුපයන ගැලවීම සහ සවිකිරමීම කරන්න පුුවන් ස්කරපන වර්ගත් ඉස්සර දෙපට බලන්න පුුවන් දෙකක් තියෙන ස්කරපපු නියන් වර්ග දෙකක් මේ තියන්නේ ලියක් තද කලල්ල ගන්න පුළුවන් කරාමයක උපකරණීමේ තියෙන්නේ ඒිය අදදි අල් ගන්න පුුවන් මේ කරමයෙන් උපකරණ පාවිචි කරලා. මේකට කියන අපි ඇමරි ගල කියලා. මේකට කිය තෙල් ගල කියලා අයුද මූහත් කිරීම සඳහා තමයි මේ උපකරණ පාවිච්චි කරන්න ඇමරි ගල හෝ තෙල් ගල කියන ඔපකරම් දෙ පවිච්චිරන්න පුළුවන් එතකොට ඔන් අපි අද ඔය එටරස දැක්කේ දරුවත් එක්ක මොකක්ද වඩුකර්මාන්තයේද පාවිච්චි කරන උපකරණ තික තමයි අපි ඔය බැලුවේ ඒටක බැලුවද කියලා මේ අපි එක් දුර කර ඉන්න දුවගේ හරි පුතාග හම. වගේ නම කියන්න දරු කෝ නම කියන්න ඔවු නම කියන්න පොතේ දැන්වා මේ වීඩිය එක බැලුවද කියන්න බලන්න උත්තරේ ම් ඒ හොඳයි පතේ ඉති ආයිත් මතක් කරනවා දැන් ඒ ප්‍රශ්නය අපිට ඇතිවනේ අය රූපහහිනය ශබද්දය වැදිිල රූපහහිනෙන් වැට සහන බලන්ඩයි දෙක් කරන්න නම් බැරිවෙයි කාල තුර කරගන්න වශය ෙදෙක මතක කරම ලංකරු ටේ ල ප්‍රශ්න ලන්නපුතේ ඉස්ලාම ආගම අදාහන ජනවාර්ගේ වන්නේ ආගම් අපේ ලංකාව අපි ගත්තහම බුද්ධාගම ඉළඟට ්‍රස්තියා යාගම ල්ලට ස්ලා ආගම යවාගේ ආගම් කියීපයක් හින්ද ආගමන ආග කියීපයක් තින ඇතින් අහන්න ස්ලායාගම අධහන ජනවර්ගෙනෙ හොට සිහල ජනතාව අපි සියල දෙෙන සිංහලය අදහන්නේ බෞද්ධගම ද්‍රවිඩ ජනතාව අදහනාගම බොදන්නවා. එමනාගමද හින්දු ආගම කියන එක ඒවගේම මුස්ලිම්. ජාතින් අදහන්නේ මොනාගමද කියලා නහන් එතකට ඉස්ලාම් ආගම අදහන්නේම ජාතීන්ට මුස්ලිම් ජාතින් තමයි ස්ලා ආගම අදහන්නේ බර්ග ජාතින් අදහන්නේ. ඒ ක්‍රිස්තියානයේ ආගමන පි දන්න කාන ගහෙන ස්ලාමාගම ධහන නවර්ගය වෙන්න මුස්ලි මාගම. ඒළඟට බල රාජලංචන වී කරල්ලින් පෙන්ඩුම් කරන්නේ සදාකාලි පත්නම සම්පෂිත බව ධාරමක බව සහ ඉඩිතර බව. ීකරල්න වීරල්ලින් කියව නිවාරය කදපුුතේ. රජලංචන වීකරලින් කිය වෙන්නේ ොයම් පෝෂිත බයතර රජලාන්තිනේ මේ විදිර ගත්හම මේ රාජලාංචන අපට සංකේත කීපයක් තියනේ ධර්ම චක්‍රයතියන වීකරල්ති යනව පලාපිරිතිනවා සිහරුවක් තියෙනවා ඒවගේ මීරහා හඳතියනව පුන් කලසක් තියන වගේ කාරණ කීපයක් තියෙනවා. එතුකට තව එක කාරණයක් යනුටෙරෙනස මෙි දරුන්ට සහ දරු අර්ධ ගන තැනක් මේ ජාතික කොඩියේ සිංහයාගෙන් සහ. රජාචන සිංහයාගෙන් නිරූපනය වෙන කාර්ය මකක්දක කියනක තන් පරිසං වෙන්නවන ජාතික කොඩියේ සිංහගේෙන් නිරපණය වෙන බතේ මේ ඉිතර සිහ ජාතියකනෙ කන අසිිපතක් අතේ තියන සිංහගගේ නිරූපනය වෙන ඉදිතර සිහ ජාතිය හැබැයි රාජලාංචනයේ සිංහ ගත්තම රාජලාංචනයේ සිහ ගතම රාජලාාංචනයේ සිංහගැ කියන්නේෙ රටහා විනය ගරුක ජාතිය කියෙනෙ රටහහා ඒතුවට සිංහ්‍ර ජාතිය සහ විනය ගරු බව කියන එක තමයි රාජ්‍යලාංචනයේ සිංහගෙන් නිරපණය එක පරිසමෙන් අපි මතකතියාගන්නු රාජලාංචනයේ සිංහගෙන් සහ ජාතිකොඩී සිංහැෙන නිරූපණය කරණ දෙයක්ක් බව නතරෙසයිති යයි දුරකථනයට අවස්ථාව දෙමු බලන්න කෞදමින් අපිත් එක සම්බන්ධලාඉන්නේ ල චිම අවශදී කියන්න බලන්න වගේ උපතර ලසි පහ බලමුතරේ හරි යිතු කියලා හොයි ඉළඟට බලම්පපුති ශ්‍රී ලංකාවේ පලම ඇලමාර්ගෙන ය ලකා විස්සල් ලම කරපු ඇලමාර්ගය අපි දන්න මීට කලින් දවසකත් ඇල මාගය ගැන කතාකර ලංකායි පලිමිදු කර ඇල මාර්ගය වෙන්නේ යෝධ ඇල අප පින්තුරයයක්කාරගෙන බැලූත් මෙන මේ තියනෙ ලංකායි පලිදිකරපු යෝධ ඇලේ රූපයා. ඟට බලමු ්‍ර ංකාව එකම් පලාතකගෙන් මුදට වැටන ගංගා දෙකවන්නේ. සයි ශ්‍ර ලංකාවේ එකම පලාතතිගින් මුදරවැටන ගංගා දෙකවා. නිදැම බලමු මහවලි කැලෙන්නේ පල තර තුත් මහල කරන්නේ මහලග මුදර වැටන ොද ත්‍රිකුණනා මලේ. කැල්ලිගග මුදරවැටෙන්නේ කොළඹ මෝදරෙන්නේ තකොට පලාත් දෙකා. ගිංගග සහ කුග. ගංගග මුදට වැටෙන්නේ දකුණු පලාතේ ගාලෙෙන්න්නේ හළුග මුදට වැටෙන්නේ කොහෙද. කළුතරරි වසනහි පලාාත කුතර ල ල කෙලෙග සහ ුග ැලි ග මුදර වැටනෙ කොහෙද අපිදවන කො දර කියලා රන්න කුග මුදර වැටන කොහහිද ඒ ස්නාහහිර පලාාතේ කළුතර දිස්ත්‍රික්කෙන්. ඉරන්න නිිල් වලාගග සහ ගිගන් ගත්හමි රුත්තර හැටන සහ සහ කරමෙන මොකද පුදේ කැලනි ගග සහ කලුගංග ලංකාවේම පලාතකින් මුදර වැටන ගංගාධක බස්නාහහිර පලාාේ මුදර වැටන ඉළ ප්‍රශ්ට ම තන ගං ාටික යෙන්නේ කැලි ගඟ රූපේමේන කැලි ගඟ ේටයනෙ කළු ගඟ පැහැදිලිනේ හරි හිළඟ ප්‍රශ්ටයම්. වීගවි තැනේද රතුගගුල ලෙස හඳුන්වන්නේ. වීගොවි තැනද හනතන්කමත් භාෂාවේදී කෘෂිකර්මාන්යේද අපි පවිච්චිකන සාමාන්‍ය වචන නෙමෙයි පාවිච්චි කරන්නේ ගර්මාන්දය පවිචික වන පොඩ්ක් වෙන කකක් යන. එතකට කිරී කෝපිතුර සහතේ දැන් ඉන් දයාන රතු ගංගුල කියනෙ කනේ රතු ගංගුල කියල හඳුන්න්නේ පුොතේ ඇත්ටම තේ වතුරවලට. ළ ගුල න ට ෝ ලට ට තු කියන ගංගුල කිය ගල ච වච ගංග කියන්නේ වතුර වලට රතු ගගුල කියන තේ ල ග ාන කිය ොක ගු ාන න . වතුරට නත ගුල් බානවා කියෙනෙක අදහසපුතේ වැස්ස වැටනවා කියෙ මනතා හිනවා කියනෙ ඔන්න කාරනාට මතතියාගන්නව ගුල කියන වචනය ප්‍රෂිකර්මාන් වැදගත්වෙන වචනයක් එතොට ගගුල කිවවේ වතුරවලට කළු ගගුලකිවේ කෝපි වට රතු ගුලකිවේ තේවට ගුල් බානවා කෙනෙකින් අදස් කරනම ගද පුතේ වැස්ස වහිනවා කියනෙ හනංඟුත්තරේ වෙන්නේ තේ කියන වචනය ප ඊළඟ ප්‍රශ්නයට යමුු බලන්න තැපැල් කන්තෝරක ප්‍රධානාව වන්නේ ලිපිකරු දියුම්බෙදන්න තැපැල් ස්ථානාධිපති. ඊඟට කාරයයාල සහයකතිින් ප්‍රධානයන එතකට ස්ථාධි පති වෙඩි පැනේද. එන උත්තරේවෙෙනනි තැපැල් ස්ථානාධිපති. තැපැල් ස්ථානාධි පති. හං ප්‍රශ්නකයම් බලන්න අපි නිරෝගී පැලම පල ලාගත හැකි ජේ මතුබි දැක්කි හැකි ලක්ෂණයක් වන්නේ. එකන බාහිරන් අපට බලාගන්න පුළුවන් ලක්ෂණය මොකක්ද කියලා හනවා නිරෝගී පැළ ලබාගත හැකි. වෙන මෙතදී ප්‍රශ්නයක් තියනො මොකදම බලන්න ප්‍රශන හො ේරුම්ගන්න මොකද ප ලද මත්. B.ජ. ප්‍රශ්්‍රිමත්ව තිබීමත් නොමේරූ බිජය වීමත් කෘමීින් සිටීමත් අපට බජ එක දැකගත හැකි ලක්ෂණ Bජක දැකත හැකි ලක්ෂණ මේ පල දී තියෙනන එක හැට පේනවා. B.ජ. ප්‍රශ්ිමතව එකත් හැට පේවා නොමේරූ බිජයක්වීම අප හැ පේන කරමින් හිටන ඒ පේ හැ ප්‍රශනේ හොඳ තේරුම්ගන්නනපුොතේමෙන මකක්ද නිරෝගී පැර ලබාගත හැකි. අන්න මේ ප්‍රශ්නය වැදගත් කොටස තියන මෙන්න මෙතන නිරෝගී පර බාගත හැකි. එතකොට නිරෝගී පැලයක් ලබාගන්න නම් අගපුතේ ඒ. B.ජ. පලදිවෙලාතින හොඳ පැලයක් ලබාගන්න පුුවන්කමක් නැහැ. ඊළඟට ඒ නොමේර බ ජයක් වුණනානන් ඒත්ට හොඳ පැලයක් ලාගන්න පුළුවන්කමක් නෑ. ල ක්‍රමන් ටියත් අපටඒක නිරෝගී පැලයක් ලබාගන්න බැෑ එහන නිරෝගී පන බාගත හැ බජේ මතු පි ය ක්ෂ තමකද පුතේ ජ ෘ්ි මත්ත තිය න අන්න හැට පන ලක්ෂන ඒක ො ජයක් බගන්න පුලුවන් ඉතින් තරෙස තවයාලෝ ඉවද දරුවෙ කින්න අපත් එක සම්බන්ධයලා නම කියන්න පුතේසාාලයද හොඳ කට සද්ද අපේ පුතෙක් කියන්නබලන්න උත්තරේ විසි පහ. බලම උත්තේ හරිද කියලා හොදස හොඳතෙනසාද මට අස්වාව දදිල නිශ ොහම ශත්තයක මත් කෝච එක්ම ටක්ක්මට කතාකරෙන මංහිතන දරුවන්ටක බාධාවක් නව කියලා මංවිස්වාසකන මකද පිට කකා පරිසර පශසනෙන් මට කතාරන කරුණු කීපයක්ඇතිබ නිසයි මන්ිකක් ප ලව ගත්ටේ අවඛන බුදු පිළි මේ කරවු රජතුමාවන්නේ න අප න්න ඔවකන පිළිම හලති න දැක තියනව රූපය නද සමහරය ගහිල්ලා බල ඇ. න පි ර රජතු වද කියලා හ තේ කවද වකන පිළිේ කර රජතුමා ද සේ රජතුම ඕකන පලි ක මෙ ත න තයන අවකන පිළිමේනේ හරි හොයි හරි අපි බල ඊළඟ ප්‍රශ්නයට යමකෝ සපරංකටුවය උපකරණය. විතාකන ලබන්නේ මනකර්මාතය කියලා අපි දන්න අපට මේ කර්මාන්ත කීපයක්ය නොවයි භාගද වඩු කර්මාතය පතාල් කර්මාන්තය පෙදරු කර්මාන්තය දීවරකර්මාන්තය වගේ කර්මාන්ත කපයයක්ගන අපි ගෙන ගන තින ය වාචි නප කරන බාන්ඩ සහපරන ගැත අප ිගෙන ගන තියවා. ඉතින් ස පරං කටුව කියෙනයි පචනේ පාවිචි කන පුතේ මොකර්මාන්තය ද වඩුකර්මාන්තය දනේ හොඩුකර්මාන්තමයි සපර කටුව කියෙන වචනය අප පාවිච්චි කරන්න ඊළඟ ප්‍රශ්නය බලමු. ස අන්නිවේදනය සහා යොදාගන්නා මුද්‍රිත මාධ්‍යයක් වන්නේ මුද්‍රිත මාධ්‍ය නේ රූපවාහිනය දුරකතනය ගුවන් ඉදිලියේ පුවත් පත එතකොට මුද්‍රිත කියන මුද්‍රණය කරලා තියෙන මාධ්‍යයක් න එතකට රපවාහිනය දුරකතනයසා ගුවන්නදිලේකෙන ඒව ගත්හ අපි මේ අපි හඳුන්වන්නේ පුතේ විද්‍යත් මාධ්‍යය හැටියට නේ රූපවාහිනය ඔබ දකින තොරතුරූපට ගලාගෙනෙන තැන තමයි විද්‍යුත් මාධ්‍යය තන ම තන තයාල ක් න එක ත රද්ගමින් ඉන්නේ වගේ නම කියන්න පුතේ. ඔව් නම කියන්න පුතේ කියන්න බලන්න උත්තරේ හා එනදිකට මින්නක බලන්න ැන්හ අප අපි පස්ස න මඉන්න හිදස උත්තරේකිවර හි මක් නෑන පස්සනම දැක උත්රදීලා ද ම ත්තර නිවර දි අපි තාම සරල් ප්‍රශ්නයක් ඇැවද මේ ලංකාව තිය දිස්ත්‍රික සංඛ්‍යාව කියද කියලා ඇති ලංකාව යන පුතේ දිස්්‍රික් පහයි ඒවාගේම පලාාත්වශයගතත් පලාත්වයනවා නමයක් පලාත් නමයක් තින දිස්රික්ක විසි පහත් තින ඉතින් අප හට දවස බලමු අපට යාල ගඩා කතා කල නටසනද යාලු විා ප්‍රමාණ කතා කලන ප හටදවස බලු ජයග න ගන්න රුපසන ට උත්හ කරම් හරි මං කතාකර හිටිය රුපතේ සන්න වදන සහෝදාග මුද්‍රිත මාද්‍යේමක්ද කල හ තක රූපවාය දුරකතනය ග ද කන මදවටිකිවේ මගක්කලදම නමක්කිව එ අපිකේනවා. දයුත් මාද කිය විද්‍යුත් මාද බ ොතුර ලාගෙන ඔබ නිසේද මේ ඉගනගන්නවන්නේ මේගනගනේ ඒග මොමාධ්‍ය හරද විද්‍යුත් මාධ්‍යයර. ඔබ දුරකතයයක් පාච්ච කනක ංග දුරකනය නලා මේ විද්‍යියුත් මාර්ග හට එමනත විද්‍යියත් සන්ව මාදය හට සලක ගුව දිලියත් එහෙම. ඉතින් හැබයි පුවත් පත කියන මිට වඩා වෙනස්ේක තොරතුර පට කලාගෙනකර මුදරනය කන හ මුද්‍රත මා්‍ය වනිපුතෙම කක්ද පුවත් පත කියන උපකරන්නේ හිළට බලමු. පිට ලාඩි හතරක් වගේ ර න පා රපයක රූපික ප්‍රශන අදහස්සනය මොක්ද ක හන අපි දන්න රූපේයෙන්නේ ආබාධිත පුද්ගලින් සඳහා කියනෙ ල්ල ලන් පහදයක රූපය ්‍රේෂ් පුද්ගලා න්දරන කදප යිඉන්නේ අනගාරික දරුම් පාලතුවා අනගාරික දරුම්පාලතුමා වගේ වීරපුරන්නපු ගොංගාලෙකොඩ බන්ඩ සහසූර සරදිල්මයි මෙන වීරපුරන්නපු මෙන්න බොංග ලකො බන්ඩිේ මේකින් ප්‍රශ්නකු තවන ෙරන්ස දයේ. මෙ හඳුන පලින්දවසේ මේ හඳුන තව නම් ීපයක් කියන්න කියෙන ත්‍රී වික්‍රම සරුසිද්ිකෙන් නමින් මෙතුම රජ්‍යවෙන ලංකාව අවසාන වය අලුදෙන බන්ඩා කියලෙන ො පුලේ දරාල කිය ෙන කපුරු බස් බඩලාලගේ දේවි් කියල කියනවා කවුද ගොගාලය ගොඩ බන්්ඩා. එළඟට මේයින්න අප අහලතිනට උතුවන්කන්දේ සූර සරදිල් කියන පුද්ගල තමයි ඉන්නේ අපි ල්ළඟ ප්‍රශ්නටයමු. පෙ දක් ට කු ගල්පාලම ලුම්පකු සහ මුර ගල එතකට බලන් මේ අප හඳුන් මකක් කියලද ුත මුර ගල කියල ප ග පතුනත් ලම එක්මට තින කුට්ටපකුණන තියෙන්නේ ගල්පාලම පැරණි ගල්පාලම. ඒ ො ලු ො ර ගහල හ නිල ොො ර හර හැ තමයක නිෙලම් පොු ම නිලුම්පො ම සලකන්න මේක තමයි ඇත් නිෙලම් පොක්ුණ හොද. ිලන්ට මේ යන ොත ප දන්න ර ගලනේ. හල ප්‍රශ්යම පද්ගලි පරන සදහ ොදාගන්න උපරනයක් වන්නේ දන්නවන පවිච කරන තනින් පවිචික රපන රගතන දගරුසු ද එකකට මොකත්වතේේ තත්ගරසු වන හරි. හදිසි අනතුරක් නොවන්නේ පයිලිස්සා වැටීම පිහහිටත කැපිම වාහනතුර සුනාමියය නේ මොනවද හදිසිය අනතුරක් නෙමේ සුනාමිය එක ස්භාව කනතුරක්නේ අනිත්‍ය මනොවද හදිසි අනතුරු. ්‍රශ් ක් ට ලව ෙස ට දක් ග වැඩ රහව ට ප ස ලන දේ ්‍රහස්පතිය කියන ග්‍රහස්ත්තු තයන ග්‍රහස්තක සරක් හෝනාගේ බිත්තවල පැහැ දුබුරු කලු සුදු කහ. මේ බලන් හන යගේ බිත්තරත්තිය න බලන්න පැහැමොක්ද කියෙලා සුදු පාටයි හරි විටම අඩුුව ලද රෝගයක් ක් ේ. ඒ බොහෝ විට හැස් පෙන මුදුරලම තමයි විටමින අඩුවීමෙන් අප හැදින්න පුුවන් රෝග. දකුණු කුරුසය තරටන මෙ ල දකුණ කුරුසේ යෙන්නේ තර යන ුතේ කියෙද හතරයි මේ තින දකුණ කුරුෂය තරට හස අපට පේන විද්දිහ. ශ්‍රී ලංකාවට නිරධදික මෝසම්ුලන් හමයින කාල ලංකාට මෝසම් සුලන් දෙක් තියන්නේ නිරදිි මහම් සුලන් සහ සාදික මෝහම්සුලන් නිරදික මෝසම්සුලන් එන්නේ මයිජුන ජූලි කාලා අතරතුර මේ තියෙන්නේ ඒටස් දෙක. තව ප්‍රශ්න දෙකයිර අපට තිෙන්නේ ප පරිත විදල බේදයි පරක්ෂා කරන්න අපි පවිච්චකරමකද පුතේ තෙස්තරය ක උපකරණය ඒ වගේම මේ තියන උපකරණ ටිකා පියර පාවිච්චි කරපු ඔයාලගේ උත්රති උපකරණටික තමයි මේ තියෙන්නේ. කන්දම් සේදම ොඩත් උදාගන්න පුතෙම නවාද යකට කෙනුපරේ අවසාන ප්‍රශ්න තරස අපි අද කෝචිය ගේියාවගගේ රංකාවේ අසාන රාජානය ්‍රීක්‍රම රාසින් රත්ත රාජ කර කොහෙදපුතේ මහනුවරකන රාජධානය ටික් ල ම තරට ිල ාගතක විවාසකන ති ලට ගාට අපි රු ි රගන කිල විවාස කනට ස ට්ික් වගේ ගේට වැදගත් තුරතුරටිතමද ගරු පිටිද ඇවල් ෆිට ලොකු මෙහෙද දුව පුතාාවලින් ඉෂ්ට කලාට බෙහෙවින් ස්තතිවන්ත වෙනවවාස ඉතින් පුතේදී ඕොල්ලනන්ටත් හෙටත් සවසට අපත් සම්බන්ධන්න පුළුවන් වැඩසටහන.